මානව පරිණාමයේ සමග ඊට සාපේක්ෂව සමගාමීව සිදු වෙච්ච තව ක්‍රියාදාමයක් තමයි තාක්ෂණික මෙවලම් භාවිතය නැත්නම් භෞතික සම්පත් දියුණුව. එතකොට මේ දෙක එක සමානව යනවා. මානව පරිණාමයේ පැත්තේ ඒ වගේම භෞතික සම්පත් වල දියුණුව ඒවා භාවිතා කරේ. එවැනි භෞතික සම්පත් භාවිතය නිසා අපහසුතාවට පත් වූ යම් ජනකොට්ටාසයක් පිළිබඳවයි අද දවසේ අපි කතා කරමු ලබන්නේ. දැන් මම කතා කරන්නේ මීගහතන ආදාහනාගාරයේ පිළිබඳව. එතකොට මීගහතන ආදාහනාගාරය අද වන විට ඒ අපට ජීවත්ව සිටින මහජනතාවට ප්‍රබල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ ආදාහනාගාරයේ තියෙන අර දිගු චිමිනිය තුලින් එන දුමාරය, ඒ වගේම එතුලින් එනා වූ ගඳ, මේ සියලු හේතු නිසා මහජනතාව එයවට පරිසරය යම් අවස්ථාවකට පත් වෙලා තියෙනවා. ආදාහනාගාරේ ඉඳ කන්න බොන්න මෙලෝ දෙයක් කන වෙලාවට ඔක දුම යනකොට ඉන්න බෑ. ගඳයි. දුම නිතරම මේ පැත්තට හුරුංගාව ජීවල් වලට එනවා. ඔගේ පයිප් එක කටනවල අර පැත්තට කටක් හරි දාලා මොකක් හරි කරලා මේක කරලා හදලා දෙන්න කියන්නේ. කාට හරි රජයේ සේවකේ කාට හරි රජයේ කවුරු හරි ඔක කරන කෙනෙකුට කියන්නේ ඉතින් අපි කරන්න දෙයක්. දැන් වෙලා තියෙන්නේ දවසකට මිනිත්තු 3-4ක් මේකේ දානවා. ඒකෙන් එන දුමෙන් මේ අවට පාදිම ගෙවල් වල මිනිතුන්ට 9ක් තියාගෙන ඉන්න බෑ. ගෙවල් වල ඇතුළට දැලි වැටෙනවා, ලිං වලට දැලි වැටෙනවා, ඉවසන්න බැරි ගඳක් හමනවා. ඉතින් අපි කියන්නේ මේ බලවතුන්ට මේක එක්කෝ උස්සලා දෙන්න, එක බම්බුව පොතේ රට දාලා නැත්නම් වතුරකට මේ ගඳ දුවන්න නොයන්න, නැත්නම් මේක අරගෙන මර ගුලවිල වනාන්තරයේ අර රාජ කැලේ තියෙන ඔය කැලේ පැත්තකට ගෙනියන්න. ඉන්නම බෑ. හවසර මිනිහ දෙකට 10ක් 15ක් දවසර පිච්චෙනවා. හරීම ගඳයි. ගේ අපේ ලින් තියෙනවා ලින්දක වතුර ටිකක් හරි බොන්න බෑ. මේ වත්තේ ඉන්න පවුල් 150ක් විතර ඉන්නවා. මිනිසුන්ට පොඩි ළමයි ඉන්නවා. ඒ ඉතින් ඒ දුම එන වෙලාවකට ළමයෙක් එළියකට තියාගන්න බෑ. කෑමක් හදලා තියාගන්න බෑ. ළමයෙකුට හවගන්න විදියක් නෑ. මැස්සෝ ඉන්නවා. ආදානාගාරේ කිට්ටුවම නිවස මම මාස දෙකක් තුනක් ඉතර වෙනවා. දැන් ඇවිල්ලා මෙතෙන්ට මේ නිතර දවසට මිනි 4-5ක් මෙතන පුච්චනවා. මේ දුම එන දුමෙන් තමයි අපිට කරදරේ. මේ උල්ලංග එනකොට ඇවිල්ලා ගෙදර ඉන්න බෑ, ගඳ ගහනවා. ඉතින් මේක තමයි මේ 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 වෙන්දේසි කෑලි ඉන්න හැමෝටම තියෙන ප්‍රශ්නයක්. මේක මෙච්චර හොඳ ඉඩමකට මේ වගේ අපරාධයක් කරලා දැම්මම මිනිඳුන එන විනාශයක්. වතුර ටිකක් බොන්න විදියක් නෑ, ලිඳක අරගන්න විදියක් නෑ, ජනෙල්ලයක් අරගෙන ඉන්න විදියක් නෑ. එහෙන් ගඳ ගන්නවා, එහෙන් දුම් ගන්නවා. ඉතින් මේවා කරන්න ඕන බලධාරි ටිකක් උගත් බුද්ධිමත් විදියට හිතලා මහජනතාව මෙසේ මැසිවිලි නැගැත්ති. අපි මේ පිළිබඳව අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කරා. අපි බලමු මේ බලධාරීන් මේ කාරණාව සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද දරන්නේ කියලා. තියෙන්නේ ඔය ආදානාගාරයේ ඔතන තොරරා ගන්නකොට කිසිම ගයක් තුනේ නැහැ. කිසිම ගයක් වටපිටාව දුවන්නේ නැහැ. පරිකරම විශේෂ සිද්ධමක වටපිටාව ගෙවල් නැත්තන තමයි තෝරගෙන හැදුවේ. සුසාන භූමිය. හදයි ආදානාගාරයේ හදලා විවෘත කළ ටික දවසක් ගියාට පස්සේ තමයි මේගොල්ල ගෙවල් හදාගත්තේ ගම්මානේ. එතකොට ආදානාගාරය හදලා ඉවරයි. අපි ආදානාගාරයක් ප්‍රදේශයට හදන්න අපි තෝරාගත්තේ ගෙවල් නැති ප්‍රදේශයක්. ගෙවල් නැති ප්‍රදේශයක් තෝරගෙන ආදානාගාරය හදලා ඉවර කළා. විවෘත කළා ටික දවසක් ගියාට පස්සේ මේක ටිකෙන් ටික ගෙවල් හදන්න ගත්තා. ඊට පස්සේ තමයි දැන් මිනිස්සු කියන්නේ මේ ප්‍රශ්නක් තියෙනයි කියලා. ඒකවල ඔය දෙකේ ඒකවල ගේ හදන කොටත් බලන්න ඕනේ. එහෙනම් මේ ආදානාගාරය දැන් හදලා ඉවර කළා දැන් කියනවා මේ ප්‍රශ්නයක් තියෙනවා. විසදුමක් කරේ මට තියෙන්නේ මම නර්ඩ් එකට දැනුම් දීලා නර්ඩ් එකේ උපදෙස් අනුව ඒකේ නීති රීති වලට අනුව ඒකේ ඇස්පිරේන්ට් වලට අනුව නීති රීති වලට හවසටක් කරලා දෙනවා. ඒකේ තවත් ඒකේ තියෙන ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා. අපිට දැනුවත් කරොත් ලිඛිතව ඇවිල්ලා මට පුළුවන් ඒ පිළිබඳව සුවා බල්ල කටයුතු කරන්න. ඔබ අපහසුතාවට පත්වන සෑම මොහොතකම ඔබ පිළිබඳව හඬක් නගන්නට අපි ඔබත් සමග නිරතුරුවම රැඳී සිටිනවා. එහෙමනම් නැවත දවසක හමු වෙමු.